කුඩාහා මධ්‍ය පරිමාණ ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ පුතා ප්‍රේම සම්බන්ධයක් මුල් කරගෙන කිරිබත්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ උපකාර පන්තියකටම ඇවිත් සිසුන් දෙදෙනෙකුට පහර දීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. මේ ඔහු කියපු කතාවයි. රටට වැඩදායක පුතෙක් හැදීමට මිස මැරේකු හදා සමාජගත කිරීමට තමන්ට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් කිරිබත්ගොඩ පහර දීමේ සිද්ධියේදී තම පුතායයි නොසිතා ඔහුට එරෙහිව සාමාන්‍ය නීතිය යටතේ තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීමට කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දුන් බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර කියා සිටියා. කර්මාන්ත අමාත්‍යාංශයට අයත් මෝටර් රථයකින් පැමිණ කිරිබත්ගොඩදී උපකාරක පන්තියක සිසුන් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් තමයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. තම පුතා මේ සඳහා භාවිතා කර ඇත්තේ තමාට අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති වාහනයක් බවත් තමාට නොදන්වා රියදුරු සමග ඔහුගේ රැගෙන ගොස් ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා. මෙය ඉතාමත් වැරදි ක්‍රියාවක් බවත් එය තමා අනුමත නොකරන බවත් ඔහු සඳහන් කළා. තම පුතා තවමත් 17 හැවිරිදි තරුණයෙකු බවත් තරුණයන් තරුණයන් අතර මෙම ගැටුම් හටගත්තද තමන් එම ක්‍රියාව අනුමත නොකරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා. මෙම සිද්ධියේදී පහර කෑමට ලක් වූ තරුණයන්ද තම පුතාට පහර දී ඇති බවත් එසේ වුවත් තමන් එම දරුවන්ගේ මව්පියන්ට සිද්ධිය සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කළ බවත් ඔහු සඳහන් කළා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය ඩිෆෙන්ඩර් රථවලින් පැමිණ පහර දුන් බවට ප්‍රකාශ කර තිබුණද තමාට කිසිදු ඩිෆෙන්ඩර් රථයක් නිකුත් කර නොමැති බවත් කළ ගිනි අවියද මෙතෙක් ලබාගෙන නොමැති බවත් ඔහු කියා සිටියා. ඒ වගේම එක්තරා කාලයකදී තමන්ද වැරදි කළ බවත් එසේ උවද තමාගේ දරුවන් එසේ වැරදි නොකළ යුතු බවත් කී ඔහු හොඳ නරක කියාදී ඔවුන් යහපත් පුරවැසියන් වශයෙන් සමාජගත කිරීම තම එකම අරමුණ බවත් සඳහන් කළා. හොඳයි ඉතින් කොහොම හරි පාර්ලිමේන්තුවේදීත් මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කරපු මෙම ඇමතිගේ පුතා අප්පගේ අඩිපාරෙම යමින් සිටින එක ගැන ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් ගැන හරියටම දැනගන්න අපේ channel එක subscribe කරන්න මතක කරන්නත් තිබා. ස්තුතියි.